සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රික දෙවන් වහන්සේටම පමනක් දෙමින් අදත් සන්ධ්‍යාව මෙනෙහි කිරීම සමග එක්සිටෙමු. එක්තරා පාපන්දු පුහුණුකරුවෙක් කියනවා ඔහුගේ කණ්ඩායමේ සියලු දෙනාම ද්වේෂ කරන දෙයක් තමයි 10 වැඩ කිරීම 100 සරම කරන කාලය. ඒකෙන් තමයි හැම දවසකම පුහුණු අවසන් වෙන්නේ. ඒකේ අදහස මෙහෙමයි. ක්‍රීඩා පිටියේ ඉවත් වෙන කලින් ඔවුන් උපරිම වේගයෙන් යාර 100ක් 10 වරක් දෙවීම. අවම වේගයක් සහිතව. කලින් නියම කරගෙන තිබෙන කාලය තුළ ඒ අභ්‍යාසය නිම කරන්න බැරි වුණොත් ඔවුන්ට සිදු වුණා එක මුල ඉඳන් ආයෙත් කරන්නට. ක්‍රීඩකයන් ඒකට ද්වේෂ කළා පාපන්දු ක්‍රීඩා තරඟයේ පවත්වන දවස වන තුරුම. ඉන්පස්සේ එදාම එයාලා දැනගන්නවා මුළු තරගය පුරාම සම්පූර්ණ ශක්තියකින් ක්‍රීඩා කරන්නට හැකියාව තිබෙන බව. අන්තිමේදී ඔවුන්ගේ උත්සාහයන්ට ශූරතාවකින් තමයි අනර්ග විපාක ලැබෙන්නේ. පාවල්තුමා නිතරම පුහුණු කිරීම තරංගය වැනි රූපක පාවිච්චි කළා එතුමාගේ ලිපිවල. එතුමා අන්‍ය ජාතීන්ට ධර්මදූත සේවය යෙදෙන අතර දෙවියන් වහන්සේගේ උපදෙස් සහ අභ්‍යාස වලට බාර වුණා. බොහෝ පීඩා සහ කරදර මැද්දේ පිලිප්පි 4:11-15 දෙවරක්ම එතුමා මම ඉගෙනගෙන සිටිමි කියලා කියනවා. එතුමාට වගේම අපටත් ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරනවා කියන්නේ ජීවිත කාලය පුරාම ඉගෙන ගැනීමට තිබෙන ක්‍රියාවලියක්. ගැලීම ලැබුදා වෙනකොට අපි ආත්මිකව පරණත වෙලා නැහැ. හරියට පාසල් පාපන්දු ක්‍රීඩකෙක් වගේ. වෘත්තීය පාපන්දු ක්‍රීඩාවට අවතීර්ණ වෙන්න හිතන. අපි දෙවියන් වහන්සේට උන්වහන්සේගේ වචනය හරහත් ශුද්ධාත්මන් වහන්සේ හරහත් උන්වහන්සේට සේවය කරන පිණිස අපිව බල ගන්නවන්න ඉඩ දුන්න විට අපි ඇදහිල්ලෙන් වර්ධනය වෙන්න යනවා දිගින් දිගටම. කරදර කරන කොටගෙන පාවල්තුමා ඉගෙන ගත්තා දෙවියන් වහන්සේට හොඳින් සේවය කරන්න. අපිටත් ඒ වගේම විය හැකියි. ඒක ප්‍රසන්න නොවෙන්න පුළුවන්. ඒත් අනර්ග විපාක සහිතයි. අපි එලෙස වඩා අපෝ ඉගැන්වීමට ඉඩ දෙන විට අපි වඩා පරණත වෙන්න යනවා. ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ කණ්ඩායමේ සමාජිකයන් විදියට අපි වඩා අපෝ පුහුණු කරන්නට උන්වහන්සේට ඉඩ දෙමු. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ පාවුල්තුමා පරණතු ආකාරයට පීඩාසා කරදර හරහා අපෝ ගෙන යමින් අපෝ වඩා ක්‍රිස්තුස් වහන්සේට පරණත කළ මැනව. ඔබ වහන්සේට හොඳින්ම සේවය කරන්නට අපට ඉගැන්වුව මැනව. ආමේන්.